කාඩ් ෆ්ලොරිෂයක් ගැන කතා කරන්න අපි මේකට කියනවා කාඩ් කැස්කේඩ් ෆ්ලොරිෂය කියලා. මේ මොකක්ද වන් හෑන්ඩ් ෂෆල් එක වගේ අවුරුදු 70 80ක් ඊට වඩා පරණ ගොඩක් ක්ලාසික් ෆ්ලොරිෂ් එකක්. මේකයි තියෙන්නේ කාඩ්ස් රිලීස් කරන ෆ්ලොරිෂ් ගණයට. මම මොකක්ද එකකින් අදහස් කරේ? කාඩ් රිලීස් කරන ෆ්ලොරිෂස් වල ඒරියාස් කීපයක් තියෙනවා. පළවෙනිද අපි ගොඩාම් ෆැමිලි එක කාඩ්ස් ස්පින් කරන එක. ඒකේ විශේෂත්වයක් කරන අපි කාඩ් ටිකක් බෙන් කරලා ෆෝස් එකක් දෙනවා කාඩ්ස් රිලීස් කරන්න. ඒක එක්තරා ඊරයක. අනිත් එක තමයි කාඩ් ඩ්‍රොප් කරන එක. ඒකෙන් කාඩ්ස් වල ෆෝස් එකක් දෙන්නේ නැතුව නිදහසෙන් ඩ්‍රොප් වෙන්න දෙනවා. ගොඩාම් ප්‍රසිද්ධ උදාහරණයක් විදිහට මට දෙන්න පුළුවන් වෝටර්ෆෝල් ෆ්ලොරිෂ එක. ඒකද මොකද කරන්නේ? කාඩ්ස් ටික බෙන් කරලා හන්ට රිලීස් කරනවා. එන්න ඒ විදියට. ඒක අපි කියනවා වෝටර්ෆෝල් කාඩ් ෆ්ලොරිෂ එක කියලා. දැන් අපි කතා කරන කැස්කේඩ් ෆ්ලොරිෂ එකත් අයිති වෙන ඒ ඊරයකට. මුදන පාරට මේ කාඩ්ස් ටික ෆේරු කරනවා. ෆේරු කරලා මේ විදිහට පොඩ ඇන්ගල් එකකින් විදිහට කාඩ් ඩෙක් එක අල්ලලා මෙන්න මේ විදියට පස්සේ අනිත් අතට රිලීස් කරනවා කාඩ්ස් ටික එකින් එක මෙන්න මේ විදියට. ඔයාලට බලන්න කතා කරපු කාඩ් ස්ප්‍රින්ග් එක ගැන නැත්නම් වෝටර්ෆෝල් එක ගැන මාට විස්තරයක් ඕන නම් බලලා කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් කාඩ් පැක් එක අරගෙන දැස්තින් අපි යන් කැස්කේඩ් ෆ්ලොරිෂ් එකට. කැස්කේඩ් ෆ්ලොරිෂ් එක අපිට කතා කරන්න පුළුවන් ප්‍රධාන කොටස් තුනකින්. පළවෙනි එක තමයි මේ කාඩ් ඩෙක් එක ෆේරෝ කරන එක. මම ඔයාලට මොකක්ද වෙන්නේ කියලා පෙන්නුවොත් අපි මොකද කරන්නේ? මේ කාඩ් ඩෙක් එක සමාන වගේ කොටස් දෙකකට කඩලා මම එක ස්ටැක් එකක් අනිත් ස්ටැක් එක ඇතුළට මෙන්න මේ විදිහට ෆේරෝ කරලා ගන්නවා. ඒතුළට තේරෙනවා මේ කාඩ්ස් ටික තියෙන විදිහ. කාඩ්ස් ටික එකින් එක මේ විදිහට වීව් වෙලා තියෙනවා. මම මේ වීඩියෝ එකදී කාඩ් ෆේරෝ කරන ගැන කතා නොකර ඉන්නම්. මොකද අපි ඒ ගැන විශේෂයෙන්ම ගොඩක් ඉන්ඩෙප් කතා කරා වීඩියෝ එකකින්. මම උඩ ලින්ක් එක දාන්න, ඔයාලට ඒක මතක් කරගන්න ඕන. ඒත් මේක තමයි පළවෙනි ස්ටෙප් එක ෆේරෝ කරන එක. ඒතර විශේෂිත තමයි ඔයා මෙතන කාඩ් එකේ කඩලා අපි දන්නවා ෆේරෝ කරන්න අපි මෙහෙම කෝණයකට කෝණයක් තමයි මෙන්න මේ විදිහට තල්ලු කරලා ෆේරෝ කරන්නේ. මෙන්න මේ කැස්කේඩ් මූව් එකේදී ඔයා මේ විදිහට ෆුල්ම මේ කාඩ් සැක් එක මෙහෙම ඇතුළට යවන්නේ නැහැ. මේ වගේ දැනගෙන නවත්තලා මගේ පැත්තට මේ කාඩ් ඩෙක් එක මෙන්න මේ විදිහට තල්ලු කරලා ගන්න මෙහෙම V shape එකක් එන විදිහට. ඒතකොට තේරෙනවා මට මේ ඇංගිල්ලෙන් මේ කාඩ් ස්ටැක් එකම අල්ලන් ඉන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ තරම් ඒ ස්ට්‍රෙන්ත් එක මෙතන තියෙන්න ඕනේ. ඊට පස්සේ මම කරන්නේ මෙතනින් මම ඇතුළට තල්ලු කරා. ඊට පස්සේ මම මගේ අනිත් අතෙන් ඇඟිලි පහෙන් මේ වෙන දෙමුතර බාන. මම ඒ ස්ටැක් දෙකම අල්ල ගන්නවා මෙන්න මේ විදිහට. ඒතර බාන්න හොඳට මගේ ඇඟිලි තියෙන විදිහට මහපට ඇඟිලි යනවා මේ කොනට. ඊට පස්සේ දබර ඇඟිලි යනවා මේ උඩ එකතුන කෝණයකට මේ ඇඟිලි දෙක මේ සයිඩ් එකෙන් සුළඟිල්ල යටි. මම අනිත් පැත්තෙනුත් පෙන්නුවොත් මොන විදිහට පේන්නේ කියලා. මහපට ඇඟිලි යනවා එක කෝණයකට. ඊට පස්සේ දබර ඇඟිලි යනවා කාඩ් දෙක එකතු වෙන තැනට. පස්සේ ඇඟිලි අනිත් ඇඟිලි දෙක යනවා මේ අනිත් කෝණයකට. සුළඟිල්ල යනවා අනිත් ස්ටැක් එක වැටෙන්නේ නැති වෙන්න ආධාරකයක් විදියට. ඒතර මෙන්න මේ පොෂන් එක ඔයාලට ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕන. මම මේ ස්ටැක් දෙක පොඩ අතහැරියොත් එතකොට අපි අත තියෙන මෙන්න මේ විදියට. ඒකටතරම ගොඩක් අමාරු පොෂන් නෑ නෙමෙයි. හැබැයි අත ඇඟිලි පොඩ මෙහෙම විහිදුවන්න ඕනේ. ඇත්තනකොත් මේක අමාරු මූව එකක් නෙමෙයි. පොඩි වෙලාවක් පාවිච්චි කරන්න මෙන්න මේ පොෂන් එක ඇඟට ෆැමිලියර් වෙනකම්. එතකොට ඒක තමයි සෙකන්ඩ් ස්ටෙප් එක. මෙන්න මේ පොෂන් එකට එන එක. මේක විශේෂ තමයි මෙන්න මේ විදියට ගොඩාක් ඇන්ගල් කරන්නත් එපා. එකෙන් පොඩ මෙහෙම ඇන්ගල් එක අඩු කරන්නත් එපා. ඒකෙන් නිකන් සමානකම් V shape එකක් එන ගානට වගේ මේ grip එක අල්ල ගන්න බලන්න. එතකොට වැඩේ කරන්නේ ලේසි. අමාරු වැඩ ටික දැන් ඔක්කොම ඉවරයි. තුන්වෙනි ස්ටෙප් එක නැත්නම් අන්තිම ස්ටෙප් එක දුවා වෙන්නේ. ඔයා මේ ෆේර කරපු කාඩ් ස්ටැක් දෙක ඔයාගේ අනිත් අතට අතාරනවා කාඩ් එකින් එක වැටෙන විදිය. මේකෙදි පොඩ්ඩක් මතක තියාගන්න ඕන දෙයක් තමයි කාඩ් එකේ වැටෙද්දි මේ විදියට හරි කෙලින් අල්ලගන්න එපා. චුට්ට ඇන්ගල් කරන් අනිත් පැත්තට වෙන විදියට. එතකොට නිකන් කාඩ් එක නිකන් ලිස්සලා වැටෙන විදිය. මම ඔයාලට පෙන්නුවොත් මොකද වෙන්නේ කියලා. මම මොකද කරන්නේ? මේ දබර ඇගිල්ල උස්සනවා. ඒතකොට ඔයාලට තේරෙනවා මේ උස්සපු ගමන් කාඩ්ස් වැටෙන්න ගන්නවා එකින් එකින්. ඒකින්ද මම කලින් කිව්වාගේ මේ පැත්තට පොඩ ඇන්ගල් කරලා කාඩ් එක වැටෙන්න දෙනවා. අනිත් අතේ මම කාඩ් එක අල්ල ගන්නවා මෙන්න මේ විදියට. ඒතකොට එන්න එක තමයි මේ කැස්කේඩ් ෆ්ලොරිෂ් එකේදී කරන්නේ. විශේෂ කරුණු කීපයක් තියෙනවා ඔයාලට මතක් කරගන්න. පළවෙනි දේ තමයි grip එක. අපි දැන් කතා කරපු grip එකට අමතරව තවත් එක grip එකක් තියෙනවා මේ කැස්කේඩ් ෆ්ලොරිෂ් එක කරන්න පුළුවන්. මෙන්න මේක තමයි මම කතා කරපු grip එක. අපි අනිත් අතින් ඇඟිලි පහම විහිදුවලා මෙන්න මේ විදිහට කාඩ් එකක අල්ල ගන්න එක. මේක තමයි අපි කතා කරපු grip එක. අනිත් grip එක තමයි
කාඩ් ටැක්කම හෙම පුඩාන්න ගන්න එකක්ස්පෙන්ට් කන් එක දව කරන්නේ මේ මෙන්න මේ ඇගිලික නමලා මෙන්න මේ විදිට ග්‍රිප්පයක් හදාගන්න අපට ගෙන ස්පයිඩමෑන් ග්‍රිප්පේ කියල එක දම්පද කන්න මේ ඇගිලි දෙක පල්ලයාට මෙම නමලා පස්සේ අත පල්ලයාට මෙම රොටේට් කරලා දබර ගිල්ලයවන එක ස්ටැක් එක කොනකට තුන ගිල්ලයවන අන් ස්ටැක් එක කොනට මහපට ගිල්ලයවන මේ උඩ තියෙන ගැප් එකට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ රොටවා මෙන්න මෙහෙම ඇඟිලි තුනේ ස්ටැක් එක ග්‍රිප් කරනවා මෙන්න මේ විදිහට ඒක තේරෙනවා මොන විදිහටද කාඩ් ඩෙක් එක තියෙන්නේ කියලා ඒකෙන් ග්‍රිප් දෙකම try කරලා බලන්න හැබැයි ගොඩම පාවිච්චි වෙන්නේ මම පළවෙනි කතා කරපු ග්‍රිප් එක දෙවෙනි තමයි මේ කැස්කේඩ් ෆ්ලරිෂ් එක ඕන කාඩ් පැකින් කරන්න පුළුවන් මේ මම මේ දැන් පාවිච්චි කරන එකත් අවුරුදු කීපයක් පරණ කාඩ් පැක් එක එකින්දා කාඩ් පැක් එක අලුත්ද පරණද විශේෂයෙන්ම වට ඕන දෙකින් මේක කරන්න පුළුවන් තුන එක මේක නිකම්ම ෆ්ලෝෂ් එක දිහා පාවිච්චි කරන්න පුළුවන් ඒකෙන් මාර් කාඩ් ෂෆල් එක කරන් පස්සේ නෑ ඉවර කරන ලස්සන මොනවා කිදේ එහෙම නැත්නම් මම පටන් ගත්තේ වීඩියෝ එකේ පෙන්වුවා වගේ වට මේක නිකම් ෆ්ලරිෂ් රුටීන් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඔකම කළා කාඩ් මික්ස් කරලා කාඩ් කට්ටම් වට කළා ෆෑන් එක කළා අන්තිට ඉවර කරන්න පුළුවන් මෙන්න මේ කැස්කේඩ් ෆ්ලෝෂ් එක කළා ඒ වැඩ කදි වැඩේ ගොඩක් ලස්සනයි එතකොට කොහොම තමයි කැස්කේඩ් ෆ්ලරිෂ් එක කරන්නේ මොහොතක් පැහැදිලි නම් පල්ලයා කමෙන්ට් කරන්න මම ඒක සපෝට් කර දෙන්න. ඒ වගේම ඔයා අලුතෙන් අපේ channel එකට එකතු වෙන කෙනෙක් නම් ඔයාට තේරෙන අපි මොනවද කතා කරන්න කියලා වැඩේ කැමති නම් subscribe කරන්න. ඒ වගේම මේ subscribe එකේ හැපෙන bell icon එක click කරන්න. එතකොට තමයි අපි දාන අලුත්ම video එක ඔයාට දැනගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් තව දවසක් අපි හම්බු. එතකන් කාර්පයක් ගන්න ලස්සන වැඩේ practice කරන්න.